අද මේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිසරයට ගොඩ වෙද්දී මගේ හිතේ ඇඳුනේ මීට අවුරුදු 20 ගණනකට කලින් මේ පරිසරයේ ප්‍රේමකීර්තිත් මමත් කළ මෙහෙයුමක්. විවිධ උත්සව අවස්ථාවන්හි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට එද්දී මට මේ මෙහෙයුම මතක් වෙනවා. මේ සන්ධ්‍යාවට රොද බැඳ ඉන්න ඔබ අතරින් බොහෝ දෙනෙකුටත් ප්‍රේමකීර්ති සම්බන්ධයෙන් එවැනි රස මතක ඇති. තවත් සමහරු ප්‍රේමකීර්ති සම්බන්ධ රසවත් අත්දැකීම් ගැන අහලා ඇති, කියවලා ඇති. ඉතින් මගේ මතකය ගැන ඔබට කියන්න කලින් මට හිතෙනවා මුලින්ම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න. ප්‍රේමකීර්ති අද හිටියා නම් අපේ රටේ රේඩියෝවක ඔහුගේ කටහඬ ඇහෙයිද? අපේ රටේ ටෙලිවිෂනයක ඔහුගේ රූපය පෙනෙයිද? ඔහු නිර්මාණය කළ වැඩසටහන් ආකෘතියකට අද දවසේ විද්‍යුත් මාධ්‍යයේ ඉඩකඩක් තියෙයිද? අද රේඩියෝ ඇහෙද්දී, ටෙලිවිෂන් බැලෙද්දී බොහෝ වෙලාවට මගේ හිතේ ඒ ප්‍රශ්නය මතුවෙනවා. ප්‍රේමකීර්තිගේ සැරිසර, ශනිදා සාදය, සොඳුරු සෙවන වගේ රේඩියෝ වැඩසටහන් පෙළකට, අඳුන, ආයිබෝවන් වගේ ටෙලිවිෂන් වැඩසටහන් රටාවකට අද විද්‍යුත් මාධ්‍යයේ තියෙන ඉඩකඩ බොහොම අඩුයි. ඒ බව අපි හැමෝම අත්දැකීමෙන් දන්නවා. එහෙමනම් අද දවසේ ප්‍රේමකීර්ති හිටියා නම් ඔහුට මොකද වෙන්නේ? මගේ ප්‍රේමකීර්තිගෙත් ඇසුර උපදින තිඹිරි ගෙදර ගුවන්විදුලි සංස්ථාව. ලංකා ගුවන්විදුලි සේවය ලංකා ගුවන්විදුලි සංස්ථාව යනුවෙන් නම් ලබන අවධිය තමයි ඔහු සහන නිවේදකයෙක් ලෙස සංස්ථා සේවකයට සේවයට එක්වෙන්නේ. මම ළමා ශිල්පියෙක් හැටියට ළමා වැඩසටහන් සඳහා එක්වෙන්නෙත් ඔය කාලෙදී. හැබැයි ඊට අවුරුදු 5කට විතර පස්සේ තමයි අපි එකිනෙකා වඩාත් සමීපව දැන් හඳුනාගන්නේ. අපි අතරේ වයස් පරතරය අවුරුදු 10ක් වුණත් අපේ මිත්‍රත්වයට ඒක බලපෑවේ නැහැ. කලින් අපි ඔහුව ප්‍රේම් අයියා කියලා හැඳින්නුවත් මේ සමීප මිත්‍රත්වය ඇති වුණාට පස්සේ අපි ඔහුව හැඳින්නුවේ පොඩි මාස්ටර් කියලා. ඒ කාලේ ගුවන්විදුලිය බැබළ වූ මාස්ටර් කල්ලියක් හිටියා. ඒ අතරින් විශේෂිත මාස්ටර්ලා 3 දෙනෙක් හිටියා. ලොකු මාස්ටර්, මැද මාස්ටර් සහ පොඩි මාස්ටර්. කීර්තිමත් රේඩියෝ මාධ්‍යවේදියෙක් වූ තිලක සුධර්මනද සිල්වා තමයි ලොකු මාස්ටර්. එදා මෙදා තුර ගුවන්විදුලියේ බිහි වූ විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදකයා අමරබන්දු රූපසිංහ මැද මාස්ටර්. ප්‍රේමකීර්ති තමයි පොඩි මාස්ටර්. බණ්ඩාර විජේතුංග, අශෝක තිලකරත්න, මහින්ද අල්ගම වගේ මාධ්‍යවේදීන් වගේම එකල සිංහලාංශයේ සුළු සේවකයෙකු ලෙස කටයුතු කළ පියසේන පිලැස්සද මේ මාස්ටර් කල්ලිය සමග නිතර නිතර ගැවසුණා. මාස්ටර් කල්ලියේ ලාබාලම සාමාජිකයන් දෙදෙනා වූයේ මමත් කරුණාතිලක හඳුවලා. පසු කලෙක පුද්ගලික හේතුන් උඩ මැද මාස්ටර් අමරබන්දු මේ මාස්ටර් සමාගමෙන් ඈත් වුණා. මා මුලින් සඳහන් කළ බණ්ඩාරනායක ශාලාවේ මෙහෙයුම මට බාර දුන්නේ ලොකු මාස්ටර් තිලක සුධර්මන් ද සිල්වා. වැඩේ බාර දුන්නේ රන්දෝලි ක්‍රීඩා සමාජයේ අඩියක් ගහමින් ඉන්න වෙලාවක. අපිත් එක්ක පොඩි මාස්ටරුත් ඒ වෙලාවේ හිටියා. මොකද්ද වැඩේ? චිත්‍රපට සංස්ථාවේ ජනාධිපති සම්මාන උළෙල පිළිබඳව විශේෂ වැඩසටහනක් නිෂ්පාදනය කිරීම. ලොකු මාස්ටර්ට ඕන වුණේ සම්මාන උළෙල පැවැත්වෙන දිනයේම රෑ 10ට මේ වැඩසටහන විකාශය කරන්න. ඒ කාලේ සිරිත එහෙමයි. හවස 6 විතර ඉඳලා සම්මාන උළෙල පැවැත්වෙනවා. එහි සජීවී රේඩියෝ පටිගත කිරීමක් තමයි විකාශය කරන්නේ. මුළු සම්මාන උළෙලම සජීවි ලෙස සංස්ථාවේ ප්‍රධාන පාලක මැදිරියේ පටිගත වෙනවා. නිෂ්පාදකවරයාට කරන්න තියෙන්නේ සම්මාන ගැනීම සඳහා සම්මාන ලාභීන් වගේම සම්මාන දෙන ප්‍රභූන් යන එන හිස් තැන් ටික සද්‍යබ්බද්‍යක් නැතුව තියෙන තැන් ටික සංස්කරණය කරලා වැඩසටහන විකාශනය කිරීම පමණයි.
සමහර අවස්ථාවල ජනාධිපතිතුමාගේ කතාවේ යම් යම් කොටස් සංස්කරණය කරන්නයි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් උපදෙස් ලැබෙනවා. නමුත් මම ලොකු මාස්ටර්ට ඒ වෙලාවෙම කිව්වේ ඒ සම්ප්‍රදායට අනුව නිකම්ම නිකං උත්සවය ප්‍රචාරය කරන්න අවශ්‍ය නම් වෙනින් කාට හරි එක පවරන්න කියලා. මම මේ වැඩේට අත ගහනවා නම් වෙනස් ආකාරයකට වැඩසටහන කරන්න අවසර දෙන්න ඕනේ කියලාත් මම කිව්වා. ඒ කාලේ අපි ටිකක් දඩබ්බරේ ඉලන්දාරි. දැනුත් එහෙමමයි. දඩබ්බරකම අඩු වුණාට ඉලන්දාරි. මගේ මේ ඉලන්දාරි කතාවට පොඩි මාස්ටර් ෆුල් සපෝට් එකක් දුන්නා. අන්න හරි. කරපම් මචං වෙනස් විදිහේ ප්‍රෝග්‍රෑම් එකක්. මමත් එනවා උඹේ සහයෝගෙට. පොඩි මාස්ටර් එහෙම චරිතයක්. ඔහු මදුමතින් එලෙස කීවා වගේම මේ මෙහෙයුම පුරා මට දැවැන්ත සහයෝගයක් ලබා දුන්නා. ඔහු කිසි දිනක අලුතෙන් එන පරම්පරාවේ මග ඇවිරුවේ නැති සංනිවේදකයෙක්. අලුත් පරම්පරාවට හැම විටම අතහිත දුන්, ගුරුහරුකම් දුන් සංනිවේදකයෙක්. ඒ කාලේ සම්මාන උළෙල අවසන් වුණාට පස්සේ තමයි සම්මානලාභීන්ට ජනමාධ්‍ය වෙත අදහසක් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබෙන්නේ. සම්මාන උළෙල වේදිකාව මතදී සම්මානය ලැබූ විගස අදහස් විමසීමේ සම්ප්‍රදායක් එවක තිබුණේ නැහැ. මට අවශ්‍ය වුණේ අපේ ගුවන් විදුලි වැඩසටහන මගින් එහෙම දෙයක් කරන්න. සම්මානලාභියාගේ නම නිවේදනය කරලා ඔහු හෝ ඇය වේදිකාවට ඇවිත් සම්මානය ලබා ගත්තාම ප්‍රේක්ෂකීන්ගේ අත්පොලසන් හඬ මැකී ගිය විගස ඒ සම්මානලාභියාගේ අදහස් දැක්වීමක් අපේ වැඩසටහනට එක් කරන්න. හැබැයි රෑ 10ට වැඩසටහන ප්‍රචාරය කරන්නත් තියෙනවා. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. උත්සවය ඉවර වෙද්දී 9:09 හමාර වෙනවා. ඊට පස්සේ සම්මානලාභීන් සමග සාකච්ඡා කරලා ඒ පටිගත කිරීම සංස්ථාවට අරන් ඇවිත් සංස්කරණය කරලා ප්‍රචාරය කරනවා නම් අඩුතරමින් රෑ 12ක් වෙනවා. ඒත් ගුවන්විදුලි බලධාරීන්ට ඕන උනේ වැඩසටහන එදාම රෑ 10ට විකාශය කරන්න. මේකට එකම විසඳුම කල් ඇතිව සම්මානලාභීන් ගැන දැනගන්නා එකයි. ඒත් එදා අද වගේ නෙවෙයි. එහෙම කල් ඇතිව දැනගන්න විදිහක් නැහැ. සම්මානලාභී ලේඛනය අන්තිම රහසක්. ඉතින් මේ වැඩේ කරන හැටි ගැන මමත් පොඩි මාස්ටරුත් වරු ගණන් සාකච්ඡා කළා. අපි සාකච්ඡාවට වැය වූ වෙලාව කියනවට වඩා පහසුයි වැය වූ පරිමාව ගැන කියන එක. පරණ අරක්කු ගැලුමක් විතර. කොහොම හරි අන්තිමේ අපි දෙන්න අවදානම් තීරණයක් අරන් වැඩේට බැස්සා. අපේ සහයට එක් කරගත් වසන්ත ලංකාතිලකගේ කාර්ය වුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිට ප්‍රධාන පාලක මැදිරියට එන උළෙලේ සජීවී පටිගත කිරීමේ හිස්තැන් සංස්කරණය කිරීම ගුවන්විදුලි සංස්ථාවේ ඉඳලා. පැය භාගයක් පටිගත වූ විගස ඒ පැය භාගයේ හිස්තැන් ඔහු සංස්කරණය කරනවා. මේ ආකාරයෙන් සංස්කරණය කළොත් උත්සවය අවසන් වී පැය භාගයක් විනාඩි 45ක් ගත වෙද්දී මුළු උත්සවයේම හිස්තැන් සංස්කරණය කර අවසන් කරන්න පුළුවන්. වසන්තටේ රාජකාරී බාරදී හවස 5ට විතර මමත් පොඩි මාස්ටරුත් කරේ එල්ලාගෙන යන ඌහර වර්ගයේ පටිගත කිරීමේ යන්ත්‍රයත් රැගෙන සම්මන්ත්‍රණ ශාලාවට යන්න සැරසෙද්දී ලංකාතිලක ඔළුවේ අත තියාගත්තා. යකෝ උඹලා ඔහොමද BMIC යන්න හදන්නේ? ලංකා ඇහුවා. අපි දෙන්නම ඇඳගෙන හිටියේ සාමාන්‍ය භාෂාවෙන් කියනවනම් හචා ඇඳුම්. දාගෙන හිටියේ බාල හංසෙරෙප්පු. මේ තාරකා රාත්‍රියට ඒ ඇඳුම් නොගැලපෙන බවක් ඇත්තටම අපි දෙන්නටම කල්පනා වෙලා තිබුණේ නැහැ. නමුත් දැන් කරන්න දෙයක් නැහැ. අපි ගානක් නැතුව BMIC චාවා. ඒ වෙනකොටත් වයිවාරණ ඇඳුම් පැළඳුම් වලින් සැරසුණු සිනමා ශිල්පීන් ශාලාවට පිවිසෙනවා. ඒ අය අතරින් ජ්‍යෙෂ්ඨ හා ප්‍රවීණ ශිල්පීන් හා ශිල්පිනියන් කීප දෙනෙකුගෙන් සම්මාන ප්‍රදානය ගැන කෙටි අදහස් කීපයක් පටිගත කරගත් අපි සහායකයෙකු ලවා ඒ පටිය ගුවන්විදුලි සංස්ථාවේ ලංකා තිලක වෙත යවා ප්‍රධාන පඩිපෙළ ළඟ ඇස් දල්වාගෙන බලාගෙන හිටියේ අපේ ගොදුර ශාලාවට පිවිසෙන තුරා. ඔන්න ඔහු එනවා. පොඩි මාස්ටර් ඉස්සරහට දුවගෙන ගොස් ඔහු අල්ලගත්තා. ඔහු අප දන්නා හඳුනන විද්වතෙක්, ජූරියේ සමාජිකයෙක්.
ආචාර ධර්ම ගරු කළ යුතු නිසා මම එතුමාගේ නම සඳහන් කරන්නේ නැහැ. ඔහුගෙන් අදහසක් පටිගත කර ගැනීමට අවශ්‍ය බව කියමින් අපි ඔහුව සම්මන්ත්‍රණ ශාලාවේ හිස්ව තිබූ වේශ නිරූපණ කාමරයකට කොටු කරගත්තා. ගොදුර දැන් අප ඉදිරියේ. අපි වැඩේට බැස්සා. මයික්‍රෝෆෝනය එල්ල කරන් පොඩි මාස්ටර් දැන් ඔහුගෙන් සම්මාන උළෙලේ වැදගත්කම ගැන ප්‍රශ්න අහනවා. ඔහු උත්තර දෙනවා. පොඩි මාස්ටර් ප්‍රශ්න අහනවා. ඔහු උත්තර දෙනවා. නියම වෙලාවක් බලලා පොඩි මාස්ටර් මට ඇඟ ඇහක් ඉඟි බැරුවා. ඒ පොඩි මාස්ටර්ගේ උපදේශානුව මම මැදින් පැන්නා. කරුමකාරයෝ ගඟාද්දර හංසවිලක් සිරිබවය වගේ හොඳ චිත්‍රපටි ගණනාවක් තියෙද්දී ඇයි මෙවර ජූරිය තීරණය කළේ වෙනත් චිත්‍රපටයකට සම්මානයක් දෙන්න? මම ඇහුවා. පිස්සුද, අපි සම්මාන දෙන්නේ ගඟාද්දරටයි සිරිබවයටයි. නොදනුවත්වම බලලා මල්ලෙන් එළියට පැන්නා. පොඩි මාස්ටර් නලදත පෙන්නා හිනා වෙමින් ඔහුගේ නිලයටම ඇන්නා. ඔන්න ඔබතුමා දැන් ජූරියේ එක තීරණයක් අපිට කිව්වා. ඉතින් හං හං ගන්න දෙයක් නැහැ, අනික් ටිකත් අපිට කියන්න. දැන් මොනව කරන්නද? එතුමා සියලු තීරණ වැමෑරුවා. ඒවා කොලේක සටහන් කරගත් අපි ශාලාවට රිංගා ඒ තීරණයන්ට අදාළ කලාකරුවන්ගෙන් අදහස් විමසමින් පටිගත කරගත්තා. අපේ හිතවත් සුනිල් ආරියරත්නයන් ළඟට යද්දීම ශාලාවේ ලයිට් නිවි උත්සවය පටන් ගත්තා. සුනිල් ආරියරත්නයන්ගේ අදහස් අපි පටිගත කළේ දන ගහගෙන, අනික් ප්‍රේක්ෂකින්ට බාධාවක් නොවන පරිදි. අප දන ගැහුවේ කලාකරුවෙක් ඉදිරිපිට මිස දේශපාලනඥයෙක් ඉදිරිපිට නොවන නිසා ඒ දන ගැහිල්ල අපිට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ අවස්ථාවට බැඳුණු රස මතක ගණනාවක් සිහියට ආවත් ඒ සියල්ල පසුවට තබා මා එක් කරුණක් පිළිබඳව අවධාරණය කරන්නට කැමැති. සම්මාන උළෙල පිළිබඳව අලුත් සම්ප්‍රදායක් ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ ඇති කරන්නට අවශ්‍ය වූ විට ඒ සඳහා අනුගමනය කළ යුතු මග මට කියා දුන්නේ පොඩි මාස්ටර්. ජූරි සභිකයෙකු සොඳුරු ලෙස ගොදුරු කරගන්නා ක්‍රමය සැලසුම් කළේ පොඩි මාස්ටර්. සමහර විට අපි ඒ ජූරි සභිකයාට අසාධාරණයක් කළා වෙන්න පුළුවන්. නමුත් පොඩි මාස්ටර් සැලසුම් කරේ ගුවන්විදුලි ශ්‍රාවකයාට සාධාරණයක් කරන්නයි. ඒ නිසා එදා රාත්‍රියේ 10ට විකාශය වූ ජනාධිපති සම්මාන උළෙල පිළිබඳ වැඩසටහන අසන්නන්ගේ ප්‍රසාදයට පාත්‍ර වූවා පමණක් නෙවෙයි, පසු කලෙක අපේ සම්මාන උළෙල වේදිකාවන්හිදී සම්මානලාභීන්ගෙන් සජීවීව අදහස් විමසිය යුතුය යන සිරිත ජනිත වන්නටත් හේතු වුණා. මේ සිරිත දැන් අපි සමහර අවස්ථාවල ඕනෑවටත් වඩා සම්මාන උළෙලවලදී දකිනවා. නමුත් පළමු වතාවට එවැන්නක් කිරීමේ ලොලක් මට පහළ වූ විට ඊට අනුකූලව මෙවැනි අවදානම් එහෙත් නවමු සැලසුමක් යෝජනා කිරීම සඳහා පොඩි මාස්ටර් සතුව තිබූ ශක්තිය කුමක්ද? අලුත් විදිහකට හිතන්නට, අලුත් ඇහැකින් බලන්නට පොඩි මාස්ටර්ට හැකියාවක් ලැබීමේ පදනම හා පසුබිම කුමක්ද? මා යෝජනා කරන්නේ අප සියලු දෙනාම සිය ශක්ති ප්‍රමාණයෙන් මේ ගැන ගැඹුරින් විමසා බැලිය යුතු බවයි. පොඩි මාස්ටර් නිවැරදිව කියවීමට මේ විමසීම වැදගත් වන බව මගේ විශ්වාසයයි. ගුවන්විදුලි මාධ්‍ය පමණක් නොව ඇසුරු කළ හැම මාධ්‍යකදීම මේ අලුත් බව, මේ වෙනස මතු කරන්නට ඔහු සමත් වුණා. පොඩි මාස්ටර් ජනමාධ්‍ය භාවිතාව ආරම්භ කළේ විසිතුර පුවත්පතින්. අක්කාගේ අතේ එල්ලි විසිතුර කන්තෝරුවට ගිය කොටකලිසම් කුල්ලා ගැන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මීට කලින් අවස්ථාවක මේ සංසදයේම සංවිධානය කළ දේශනයකදී සිහිපත් කළා මට මතකයි. පොඩි මාස්ටර් සිය නොසැලෙන ඉන්ද්‍රකීලියස්සේ කාව්‍ය සංග්‍රහයේ පෙරවදනෙදි මෙහෙම ලියනවා. මා ගුවන්විදුලි මයික්‍රෝෆෝනයට හුරු කළ කරුණාරත්න අබේසේකරයන් හා ලේඛන කලාවට යොමු කළ ආතරියු අමරසේනයන් භක්තිපූර්වක සමරමි. ඒ කාලේ ආතරියු අමරසේනයන් තමයි විසිතුර කතෘ. ඉතින් එක දවසක විසිතුරට ගිය පොඩි මාස්ටර්ට ආතරියු අමරසේන
අපේ අමරේ අයියා වැඩක් බාර දෙනවා. ඒ කාලේ ලංකාවට ලැබුණු විදේශීය සංගරාවක කවරේ කතාව පළ වී තියෙන්නේ බ්‍රිජට් බ්‍රාඩෝ පිළිබඳව. ඒ කවරේ කතාව ඇසුරෙන් ලිපියක් ලියන්නයි අමරේ අයියා පොඩි මාස්ටර්ට කියනවා. එහෙම අවස්ථාවක අපි හැමෝම කරන්නේ අර කවරේ කතාව පරිවර්තනය කරලා ලිපියක් සැකසීම. ඒත් පොඩි මාස්ටර් එහෙම කරන්නේ නැහැ. ඔහු ඒ ඇසුරෙන් අමුතුම නිර්මාණයක් කරනවා. ඒ ලියවිල්ල දුටු අමරේ අයියා කොටස් වශයෙන් පළ කළ හැකි අයුරින් එය සකසන ලෙස පොඩි මාස්ටර්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලීම පොඩි මාස්ටර් ඉටු කරනවා. ලිපිමාලාව පළ වෙනවා. විසිතුර උණු කැවුම් වගේ විකිණෙනවා. ඔබ දන්නවද ඒ ලිපිමාලාවේ මාතෘකාව? බ්‍රිජට් බ්‍රාඩෝ සමග රැයක් ගත කළ නිශාන්ත ලියයි. බ්‍රාඩෝ ගැන සාමාන්‍ය ලිපියක් බලාපොරොත්තු වුණු අමරේ අයියා හීනකින්වත් හිතන්න නැතුව ඇති පොඩි මාස්ටර් මේ වගේ පැත්තකට ලිපි අරන් යයි කියලා. ලිපිය ලියන පුද්ගලයාගේ නම නිශාන්ත කියලා යෙදුවේ ඇයි? ඒ කාලේ විසිතුරට සම්බන්ධ වෙලා හිටපු අපේ මිත්‍ර ප්‍රේම් දිසානායක ඒ ගැන පොඩි මාස්ටර්ගෙන් අහනවා. එම අහපුහම පොඩි මාස්ටර්ගේ උත්තරේ, නිශාවේ අන්තය නිශාන්තය, රාත්‍රියේ කෙළවර. ඒ නිසයි මේ ලිපිය නිශාන්ත ලියන්නේ. ඒ කාලේ ඉඳලම පොඩි මාස්ටර් අනික් අයට වඩා වෙනස් විදිහකට, අලුත් විදිහකට හිතන්න පුරුදු වෙලා හිටියා කියන එකට මේ ලිපිමාලාව හොඳ උදාහරණයක්. ඔහු නොසැලෙන් ඉන්ද්‍රකීලයේ පොතේ පෙරවදනේ මෙන්න මෙහෙමත් සඳහන් කරනවා. මා හිතවත් සිනමානලු ගාමිණී ෆොන්සේකා මහතා 1977-12-9 දින සරසවිය පත්‍රයේහි පිළිසඳරකෙ දෙමින් පවසා ඇති අදහසක් මුලටම ගනිමි. අලුත් අලුත් දේ කරනවාට අපේ රටේ සිටින මහදැන මුත්තන් අකමැති. තනි ඇහැකින් බලන්නේ ටික දෙනයි. ඉතින් අලුත් දේ කරන්න මෙරට සිටින කලාකරුවන් මන්දෝත්සාහී වෙනවා. ගාමිණීගේ ඒ කියමන උද්ෘත කරමින් පොඩි මාස්ටර් මෙහෙම ලියනවා. මෙය සත්‍යයකි. මගේ හැඳින්වීමද මෙයය. ඒ සත්‍ය පොඩි මාස්ටර් හොඳින් දැන සිටියා. ඒ නිසාම අලුත් අලුත් දේ කරන්න වෙහෙසුණා, සැරසුණා. මේ වෙනස් විදිහකට, අලුත් විදිහකට හිතීමේ කලාව තමයි පොඩි මාස්ටර් සතුව තිබුණු බලවත්ම ආයුධය. මෙහෙම හිතන්න ඔහු පුරුදු වුණේ කොහොමද? ඒ සඳහා පන්නරය ඔහු ලබා ගත්තේ කොහොමද? කොහෙන්ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම වඩාත් සංකීර්ණ වෙන්නේ පොඩි මාස්ටර්ගේ ජීවිතය හා ජීවන චර්යාවන් ගැන හිතා බලන විට. ඔහු රේඩියෝ මාධ්‍ය සියුම් හා විචක්ෂණ ලෙස භාවිත කළ පුද්ගලයෙක්. ඔහු හා එක තලයක තියන්න පුළුවන් රේඩියෝ සංනිවේදකයන් ඉන්නේ 11යි. ඔහු රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විස්කම් දැක්වූ පූරකයෙක්. එවැනි කුසලතා සපිරි ටෙලිවිෂන් පූරකයෙන් එදා මෙදා තුර බිහි වෙලා ඉන්නේ 11යි. ඔහුගේ විද්‍යුත් මාධ්‍ය භාවිතාවේ සුවිශේෂත්වය වන්නේ නිපුණත්වය සහ ජනප්‍රියත්වය යන දෙයන්ශයෙන්ම අගතැන්පත් වීමට ඔහුට හැකිවීම. අප සාමාන්‍යයෙන් දකින නිපුණයන් ජනප්‍රිය නැහැ. ජනප්‍රියයන් නිපුණ නැහැ. නමුත් පොඩි මාස්ටර් නිපුණයි. ඒ වගේම ජනප්‍රියයි. රේඩියෝ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙසත් පොඩි මාස්ටර් ප්‍රකට කළේ විශිෂ්ට කුසලතාවක්. වැඩසටහන් ආකෘති ගණනාවක් ඔහු අලුතින් නිර්මාණය කළා. සොඳුරු සෙවන හා ශනිදා සාදිය වැඩසටහන්වල ඔහුට වෙන් වූ ගුවන් කාලය සඳහා තමන්ටම අනන්‍ය වූ ආකෘතීන් නිර්මාණය කරගත්තා. සැරිසර පුවත් සංගරාව සඳහා පොඩි මාස්ටර් නිර්මාණය කළ ආකෘතිය හා සරිලන මට්ටමේ ආකෘතියක් නිර්මාණය කරගන්න ඔහුගේ වියවෙන් වසර 25ක් ගතවීමෙන් පසුවත් තවමත් අපේ රටේ කිසිදු රේඩියෝ නාලිකාවකට නොහැකි වී තියෙනවා. ගේය කාව්‍ය නිර්මාණකරුවෙක් ලෙසත් පොඩි මාස්ටර් පළ කළ ප්‍රතිභාව ප්‍රශස්තයි. පොඩි මාස්ටර්ගේ ගීත නිර්මාණ කලාව වසා පැතිර ගොස් තිබූ ජනකවියාගේ භූමිකාව පිළිබඳව මීට වසර කීපයකට පෙර ආතුව මේ සම්භාෂණා මණ්ඩපයේදීම මහාචාර්ය සුනිල් ආරියරත්නයන් දීර්ඝ හා ගැඹුරු ලෙස කරුණු සාකච්ඡා කළා. පොඩි මාස්ටර් ගේය කාව්‍ය නිර්මාණයේදීද අලුත් අලුත් මම්පෙත් සොයා ගියා.
අන්ගේය කාව්‍ය නිර්මාණකරුවන් ස්පර්ශ නොකළ අත්දැකීම් විෂය කරගත්තා. ගීතයේ සම්මත ආකෘතිය බිඳ දමමින් ගීත රචනා කළා. සුරංගීට දුක හිතුණා. ඔබේ දෙතුල් පිති ලිහි සහ මුදු පරම සුපිවිතුරු ආදරයෙන් වැනි ගේය කාව්‍ය රචනා ඊට උදාහරණ කීපයක් පමණයි. ඔහු අපූරු කවියෙක්. නමුත් අවාසනාවකට ඔහු ලියූ කවිවලින් ප්‍රකාශයට පත් වුණේ අල්පයක් පමණයි. හතර පද සඳැස් කවි ලියන්නට පොඩි මාස්ටර් තුළ පොඩි ප්‍රේමයක් තිබූ නිසාද ඔහු වැඩිපුරම ප්‍රසිද්ධියට පත් කළේ එවැනි කවි. ඔහු ප්‍රකාශයට පත් කළ එකම කවි පොත වූ නොසැලෙන් ඉන්ද්‍රකීලයසේ කාව්‍ය සංග්‍රහයේ වැඩි බරක් තබා තිබුණේ හතර පද කවිවලට. ඔහු පුවත්පත්වලට වැඩිපුර ලීවේත් හතර පද කවි. මේ නිසා දූ ප්‍රේමකීර්තිද අල්විස් නම් කවිකාරයා ගැන වැඩි සමාජ අවධානයක් යොමුනේ නැහැ. නමුත් ඔහු ලියූ පුද්ගලික ලිපි ගුණවල සැඟවී ඇති කාව්‍ය නිර්මාණ රාශියක් මා කියවිත් කියවා තියෙනවා. ඉතාම විරල අත්දැකීම් පදනම් කරගත් සොඳුරු සහ අපූරු කාව්‍ය නිර්මාණ ගණනාවක් ඒ අතර තියෙනවා. කවදා හෝ මේ කවි දයාක්කාගේත් නිර්මලාගේත් පුද්ගලික ලිපි ගුණවලින් එලිබසීවි යන්න මගේ ප්‍රාර්ථනයයි. ඒ වගේම පොඩි මාස්ටර් හොඳ සිත්තරෙක්. ඔහුගේ සිතුවම් සියල්ලම පාහේ කවිවලටත් වඩා සැඟවුණු ඒවා. ගුහා චිත්‍ර වගේ. ගුහාවට රිංගන්න අවසර තියෙන දෙතුන් දෙනෙකුගේ net පමණයි ඒවායේ ගැටෙන්නේ. පොඩි මාස්ටර්ගේ නිර්මාණ ජීවිතයට මේ සිත්තර සිත ඉතා හොඳින් බලපාන්නට ඇති බව මගේ විශ්වාසයයි. කලා ශේෂ්ත්‍ර ගණනාවක් පුරා විහිදුණු පැතිරුණු පොඩි මාස්ටර්ගේ ප්‍රතිභාව නිසාම වර එක ජැක්සන් ඇන්තනි මෙන්න මෙහෙම සඳහන් කළා. මට නම් ප්‍රේමකීර්ති ජන කවියෙකු, මහා කවියෙකු, චින්තකයෙකු, දාර්ශනිකයෙකු, භාෂා වාදකයෙකුනුහුත් පූරකවරයෙකු වනවා පමණක් නොව ප්‍රායෝගික ජනමාධ්‍යකරණය පිළිබඳව මහාචාර්යවරයෙකුද වන්නේය. එතකොට ජැක්සන්ට අනුව ඔහු මහාචාර්ය ප්‍රේමකීර්ති. හැබැයි මේ මහාචාර්ය ප්‍රේමකීර්ති ඉස්කෝලේ යන අවදී අරන් ආවේ එකම එක එක්සයිස් පොතයි. සියලුම විෂයන් ගැන සටහන් ලිව්වේ මේ එකම පොතේ. ඔහු කිසි දවසක විෂය ග්‍රන්ථයක් ඉස්කෝලෙට අරන් ආපු නැති ශිෂ්‍යයෙක්. අපේ හිතවත් ඒ.ඩී. රංජිත් කුමාරගෙන්, එහෙම නැත්නම් අපේ කුලරත්න ආර්යවංශගෙන් මේ ගැන වැඩි විස්තර අහලා දැනගන්න පුළුවන්. එකම පන්තියේ හිටපු නිසා, එක ඉස්කෝලේ ගියපු නිසා. ඔහුව දැන හඳුනාගත්දා සිට මිය යනතුරම පොඩි මාස්ටර් පොතක් කියවනවා මම දැකලා නැහැ. අඩුතරමින් ඔහුගේ අතේ පොතක් තියෙනවවත් මම දැකලා නැහැ. 70 දශකයේ වික්ටර් රත්නායකයන් සමීපවම ඇසුරු කළ ගීත රචකයන් තිදෙනෙක් මට සිහිපත් වෙනවා. මම මේ තිදෙනා ගැන සිහිපත් කරන්න විශේෂ හේතුවක් තියෙනවා. මේ තිදෙනාම ගීත රචකයන්. ඒ වගේම නිවේදකයන්. මේ තිදෙනාම වික්ටර්ගේ සාප්‍රසංගයට ගීත රචනා කළා. තිදෙනාම සාප්‍රසංගයේ නිවේදන කටයුතු වලට සම්මාදම් වුණා. මේ තුන් කට්ටුව තමයි බණ්ඩාරකේ විජේතුංග, KDK ධර්මවර්ධන සහ අපේ කථානායක පොඩි මාස්ටර්. බණ්ඩාරේ නොසෑහෙන විදිහට පත පොත ආශ්‍රය කළා. KDKෙත් එහෙමයි. බණ්ඩාර අතේ හැම වෙලාවෙම පොතක් තිබුණා. KDKගේ අතෙත් හැම වෙලාවෙම පොතක් වරදින්නේ නැහැ. හැබැයි පොඩි මාස්ටර් අතේ කවර කවදාකවත් පොතක් තියෙනවා දැකලා නැහැ කියලා ආචාර්ය වික්ටර් රත්නායකයන් කියනවා. පොඩි මාස්ටර් ජීවිතේට පොතක් කියවනවා දැකලා නැහැ කියලා මහාචාර්ය සුනිල් ආර්යරත්නයන් කියනවා. මම මේ ගැන බොහෝ දිනෙකුගෙන් විමසා බැලුවා. පොඩි මාස්ටර් ඇසුරු කළ අයගෙන්, ඔහුගේ පෙම්වතියන්ගෙන්. මෙතෙන්දි පෙම්වතියන් ගැන කියවු නිසා පොඩි මාස්ටර්ට සාධාරණයක් වන අයුරින් පොඩි පැහැදිලි කිරීමක් කළ යුතුයි. මේ සමහර පෙම්වතියන් නම් දැන සිටියා පොඩි මාස්ටර් ඔවුන්ට පෙම් කරන බව. ඒත් සමහර ප්‍රේමයන් ගැන ඒ පෙම්වතියන් දැන හිටියේ නැහැ. ඒ ප්‍රේමයන් ගැන දැන සිටියේ මාස්ටර් ඇසුරු කළ කීප දෙනෙක් විතරයි. කෙසේ වුණත් පොඩි මාස්ටර් පොතක් කියවනවා මේ කිසිම කෙනෙක් දැකලා තිබුණේ නැහැ. පොඩි මාස්ටර් සමග ගුවන්විදුලි නිවේදන කණ්ඩායමෙත්, පසුව නිෂ්පාදන කණ්ඩායමෙත් සමීපව සේවය කළ අශෝක තිලකරත්නයන්ගෙනුත් මම මේ ගැන ඇහුවා.
ජීවිතයට පොතක් පත්තරයක් කියවනවා දැකලා නැහැ. අශෝක අයියා කිව්වා. වරක පොඩි මාස්ටර් අපහිතවත් දයාක්කට දයාදල්විස් මහත්මියට මෙන්න මෙහෙම කියාපු බවක් නම් මම දන්නවා. මම කියවපු එකම පොත S2 විතරයි. S2 පොත ලිව්වේ සෝමපාල රණතුංග. දයාක්ක විවාහ වී සිටියේ ඔහු සමග. සෝමපාල රණතුංගයන්ගේ අකල් වියෝවෙන් කලකට පසුවයි පොඩි මාස්ටර් දයාක්ක සමග සරණ බන්ධනයට පිවිසෙන්නේ. කොහොම වුණත් පොඩි මාස්ටර් මේ කියෙව්වා කියන්නේ සෝමපාල රණතුංගයන් ලියූ S2ද එහෙම නැත්නම් දයාක්කගේ S2ද කියලා කියන්න මම දන්නේ නැහැ. කොහොම වුණත් ඔහු කියෙව්වේ සෝමපාල රණතුංගයන් ලියූ පොත නම් ඔහුම කියන විදිහට ඒක තමයි කියවපු එකම එක පොත. දයාක්ක සමග විවාහය අසාර්ථක වෙලා ඔවුන් වෙන් වුණු පසු පොඩි මාස්ටර් විසූ නිවාස කීපයකම රාත්‍රිය ගත කරන්න මට සිද්ධ වෙලා තියෙනවා. නුගේගුඩ දේවාල පාරේ, වාද්දුවේ, දෙල්කඳ හන්දියේ මේ එක ගෙදරකවත් පොත් රාක්කයක් තිබුණේ නැහැ. පොතක් පතක් පේන්න තිබුණෙත් නැහැ. ඉඳහිට සංගරාවක් නැත්තම් පත්තරයක් අතට ගත්තත් පොඩි මාස්ටේවා කියෙව්වේ උඩින් පල්ලෙන්. බත් පැකට් එකක් අරන් කද්දි ඒක උතා තිබුණු පත්තර කෑල්ල එහාට මෙහාට කර කර කියවනවා නම් මම දැකලා තියෙනවා. පොඩි කාලෙත් ඔහු පත්තර කියෙව්වේ වෙනත් කාරණාවක් නිසා බව මහාචාර්ය සුනිල් ආරිරත්නයන් වරක සඳහන් කළා. සුනිල් කියනවා මෙහෙම. සිය පුත්‍රයාට දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවක් ලබා දීම පියාණන්ගේ බලාපොරොත්තුව විය. එහෙත් ඇඳේ හාන්සි වී ගුවන්විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශකයාගේ හඬ අනුකරණයකට පත්‍රයේ පළ වූ ප්‍රවෘත්ති කියවමින් උන් ප්‍රේමකීර්තිගේ සිත කලාව වෙත නැඹුරු වෙමින් තිබුණි. ඒ කියන්නේ පොඩි කාලේ පත්‍රයක් කියවලා තියෙන්නේත් ගුවන්විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශකයාගේ හඬ අනුකරණය කරන්න. පොතක් පත්‍රයක් නොකියවූ එහෙවු චරිතයක් තමයි විවිධ කලා ශිෂ්‍යයන්හි මේසා ප්‍රශස්ත ප්‍රතිභාවක් පළ කළේ. ඕනෑම ශිෂ්‍යයක නිපුණත්වයක් ලබා ගැනීමට දැනුම අවශ්‍යයි. දැනුම යාවත් කාල කර ගැනීමත් ඒ වගේම අවශ්‍යයි. දැනුම ලබා ගැනීමට පත පොත ඇසුරු කිරීම අවශ්‍ය වෙනවා. ඒත් පොඩි මාස්ටර් පත පොත ඇසුරකින් තොරව මේ දැනුම ලබා ගත්තේ කොහොමද? සමාජ ඇසුරෙන් පමණක් ලබාගත් දැනුමක්ද? රේඩියෝ මාධ්‍ය නම් ඔහු හරි හරියට ඇසුරු කළා. ඒත් ලංකාවේ එවක තිබුණු එකම එක රේඩියෝ මාධ්‍ය. ඔහු පුළුවන් හැම වෙලාවෙම ප්‍රවෘත්ති ඇහුවා. විදේශීය ප්‍රවෘත්ති ගැන සොයා බැලුවා. ඒත් සමාජයේ සහ රේඩියෝව පමණක් ඇසුරු කොට මේසා පොහොසත් දැනුමක් ලබා ගන්න පුළුවන්ද? එසේත් නැතිනම් කලා ශිෂ්‍යයේ ඔහු මෙවැනි හරඹ කළේ අසාමාන්‍ය නිර්මාණශීලීත්වය නිසා වෙන්ද? මා යෝජනා කරන්නේ පොඩි මාස්ටර් පිළිබඳව මෙවැනි කියවීමක් ගැඹුරු හා ශාස්ත්‍රීය මට්ටමින් සිදු කළ යුතු බවයි. අද ඔහු සිටියානම් වර්තමාන විද්‍යුත් මාධ්‍ය තුළ ඔහුට හිමිවන්නේ කවරනම් ස්ථානයක්ද කියන ප්‍රශ්නයට පිළිතුරු හොයන්නත් එවැනි කියවීමක් ඉවහල් වේ යයි මා සිතනවා. පොඩි මාස්ටර්ගේ ජීවිතය අප්‍රමාණ අර්බුද හා දුෂ්කරතාවලින් පිරුණු එකක්. විවිධ හේතු නිසා ඔහුට රැකියාව අහිමි වුණා. අවස්ථාවන් අහිමි වුණා. මිතුරන් අහිමි වුණා. පෙම්වතියන් අහිමි වුණා. පළමු විවාහය අහිමි වුණා. පුත්‍ර සම්පත් ලබා සතුටේ කිරුළ දරන්නට බලාපොරොත්තුවෙන් අපේක්ෂාවෙන් සිටියදී ජීවිතය අහිමි වුණා. හැබැයි ඔහුට ඉතාම සමීපව ඇසුරු කළ මිතුරෙක් හැටියට මට සමහර වෙලාවට මෙහෙමත් හිතෙනවා. අහිමි වුණාද? එහෙම නැත්තං අහිමි කරගත්තාද? එහෙම හිතුවොත් පොඩි මාස්ටර් විවිධ හේතු නිසා රැකියාව අහිමි කරගත්තා. අවස්ථාවන් අහිමි කරගත්තා. පෙම්වතියන් අහිමි කරගත්තා. පළමු විවාහය අහිමි කරගත්තා. ජීවිතය අහිමි කරගත්තා. අහිමි වුණා හෝ අහිමි කරගත්තා හෝ ඒවා එහෙම සිද්ධ වුණා. පොඩි මාස්ටර් සඳුන් අරටුවක් අතේ අරන් ඉපදුණු දරුවෙක් නෙවෙයි. යමක් කමක් තියෙන පවුලක ඉපදුණු දරුවෙකුත් නෙවෙයි.
මරදාන මාලිගා කන්ද පටු මගේ පුංචි නිවසක තමයි හැදුණු වැඩුණේ. ආනන්ද විද්‍යාලයට එන්න කලින් අධ්‍යාපනය ලැබුවේ මාලිගා කන්ද මහාවිද්‍යාලයේ. ඔහු මුලින්ම ගුවන් විදුලියට එද්දී එතෙන්ට එන පාර දැනගෙන හිටියෙත් නැහැ. ඔහුගේ තනියට ආවේ අම්මා. අම්මා දැන උගත් තැනැත්තියක් නෙවෙයි. ඉතින් කුඩා ප්‍රේමකීර්තිවත් අම්මවත් අඩුතරමින් රේඩියෝ සිලෝන් එක තියෙන තැන හරි ලිපිණයවත් දැනගෙන හිටියේ නැහැ. ඔන්න ඔය බස් එකේ ගියොත් ඒ කිට්ටුවට යන්න පුළුවන් කියලා බස් නැවතුමේ කෙනෙක් කිව්වාම අම්මත් පුතත් ඒ බස් එකට නැග්ගා. පුතා ජනේලෙකින් බෙල්ල එළියට දාගෙන විමසිල්ලෙන් ආවා. රේඩියෝ සිලෝන් එකේ මහ කනුව ගස් අතරින් ඈතින් දැක්ක ගමන් බෙල් එක ගහලා බස් එකෙන් බැස්සා. ඊට පස්සේ ගස්වලට උඩින් පේන මේ කනුව හොයාගෙන පයින් ඇවිදන් ආවා. කනුව නොපෙනී ගියාම ආපහු හැරිලා වෙනත් පාරකින් ආවා. ඔන්න ඔහුම කනුව දිහා බලාගෙන කනුව ළඟට යන පාර හොය හොයා සෑහෙන දුරක් පයින් ආවා. දාඩිය පෙරාගෙන කනුව අනුව මග හොයාගෙන තමයි පොඩි මාස්ටර් අම්මත් එක්ක රේඩියෝ සුලෙන් එකට මුලින්ම ආවේ 1961 දී. පොඩි මාස්ටර් රේඩියෝ සුලෝන් එකට එන්නේ ළමා ගායකයෙක් වෙන්න. ඒ ගායන ශිල්පී පරීක්ෂණයෙන් අසමත් වෙන ඔහුට සිද්ධ වෙන්නේ පිටපත් කියවන්න. කනුව අනුව රේඩියෝ සිලෝන් නැවිත් කරු අයියාගේ ළමා පිටියේ පිටපත් කියවීමෙන් පටන්ගත් ඔහුගේ රේඩියෝ ජීවිතයේ සංදිස්ථානයක් 1969 දී ලැබෙනවා. ඒ කොන්ත්‍රාත් පදනම යටතේ අනියම් සම්පාදන නිලධාරී තනතුරකට පත්වීමෙන් 1977 අවුරුද්දේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත් වුණු විගස පොඩි මාස්ටර් අනිවාර්යෙන් නිමාඩු යවනවා. ඊට කලින් 1969 සිට 1977 දක්වා කාලය තුළ 12 වතාවක් ඔහුගේ වැඩ තහනම් වෙනවා. වර්තමානයේ සමහරු මේ වැඩ තහනම් වීම සඳහා දේශපාලන වර්ණ ගන්වා තිබුණත් දේශපාලන හේතුවක් මත ඔහුගේ වැඩ තහනම් වන්නේ රැකියාව අත්හිට වෙන්නේ 1977 දී පමණයි. ඒ දේශපාලන චෝදනාවලිනුත් පොඩි මාස්ටර් නිදහස් වෙනවා. අනෙක් සියලුම අවස්ථාවල ඔහුට බලපාන්නේ රාජකාරිමය අතපසුවීම් සහ විනය කඩකිරීම. මා මේ බව අවධාරණය කරන්නේ එක් වැදගත් හේතුවක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න. පොඩි මාස්ටර්ට දේශපාලන උණක් තිබුණේ නැහැ. ඔහුගේ නිර්මාණකාරියකට ඔහු කිසිදු විටක දේශපාලනය ගාවා ගත්තේ නැහැ. දේශපාලනඥයින්ට ආවඩමින් ඔවුන්ගේ පිහිටෙන් රැකවරණ ලබන්නට, තනතුරු තාන්නමාන හා වරප්‍රසාද ලබන්නට ඔහුට අවශ්‍ය වුණේ නැහැ. නමුත් මාධ්‍යකරුවෙකු ලෙස ඔහුට බාර දුන් රාජකාරිය ඔහු දේවකාරිය සේටු කළා. වරක 77 සමයේ සමගි පෙරමුණේ මැයිරැලියක් පැවැත්වෙද්දී පෙළපාලිය යන මග එක් ස්ථානයක සිට සජීවී විස්තර විචාරය කරන්නට බාර වුණේ පොඩි මාස්ටර්ටත් තවත් නිවේදකයෙකුටත්. මාර්ග තදබදය හේතුවෙන් අනෙක් නිවේදකයාට එතනට එන්න ලැබුණේ නැහැ. හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් ඊළඟ විස්තර විචාරක ස්ථානයට මයික්‍රොෆෝනිය සම්බන්ධ කරන්න හැකියාව ලැබුණෙත් නැහැ. එක දිගට නොනවත්වා පැය දෙකහමාරක් තනියම විස්තර විචාරය කරන්න පොඩි මාස්ටර්ට සිද්ධ වුණා. මේ අසීරු කර්තව්‍ය හුකලේ අසන්නාට කිසිදු කම්මැලිකමක් අඩුවක් ඇති නොවන විස්මිත ආකාරයකින්. 80 ගණන්වලදී ගම්මුදාව විස්තර විචාරයන් සඳහා පොඩි මාස්ටර් යොදා ගැනීමට ගුවන් විදුලි බලධාරීන් තීරණය කළාම ඔහු ඒ කටයුත්තත් වෘත්තීයමය හා ප්‍රශස්ත අයුරින් ඉටු කළා. පොඩි මාස්ටර් හැම විටම සේවය කළේ තමන්ගේ ශ්‍රාවකයින්ටයි, තමන්ගේ ප්‍රේක්ෂකයින්ටයි. ඔහු කිසිවිටක දේශපාලනඥයන්ට සේවය කළේ නැහැ. ඔහු පුද්ගලිකව දැන හඳුනන, සමීපව ඇසුරු කරන දේශපාලනඥයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේවත් එක්සත් ජාතික පක්ෂයේවත් හිටියා නම් ඒ හිටියේ එකම එක්කෙනෙක් පමණයි. ඒ ගාමිණී ෆොන්සේකා. පොඩි මාස්ටර් ගාමිණී ෆොන්සේකා නම් කලාකරුවාට ඇලුම් කළා. ඔහුව වීරයෙක්සේ සැලකුවා. ඒ නිසාම 1989 වසරේ මාතර දිස්ත්‍රික්කෙන් ගාමිණී ඡන්දයට ඉදිරිපත් වුණාම ඔහුට සහය දුන්නා. ඒ ඇරෙන්නට පොඩි මාස්ටර්ට ජීවිතේ පුරා කිසිදු දේශපාලනයක් තිබුණේ නැහැ. ඒත් 1977 දී
පොඩි මාස්ටර්ගේ රස්සාව උදුරාගත්තේ ඔහු ශ්‍රී ලංකා කාර්යයක යන චෝදනාව මත. 1989 දී පොඩි මාස්ටර්ගේ ජීවිතය උදුරාගත්තේ ඔහු UNP කාර්යයක යන චෝදනාව මත. තමන්ගේ ජීවිතයේ අනාගතය සම්බන්ධව අඳුරු සිත්තම් ගණනාවක් පොඩි මාස්ටර්ගේ සිතේ සිත්තම් වෙලා තිබුණා. මම විවාහ වන අවදී පොඩි මාස්ටර් ඔහුගේ පළමු විවාහය කඩා කප්පල් කරගෙන යලි තනිකඩ ජීවිතයක් ගෙවන්නේ. අපිට දුවක් ලැබුණා. පවුලකට ඉස්සෙල්ලම දුවක් ලැබෙනක වාසනාවක් පොඩි මාස්ටර් මට කිව්වා. මට ඒ වෙලේ සුරංගීව සිහිපත් වුණා. පොඩි මාස්ටර්ටත් එහෙමම වෙන්නේ නැහැ. ඊට අවුරුදු දෙකකට පස්සේ අපට පුතෙක් ලැබුණා. ඒ ආරංචියත් අරගෙන මම ගුවන්විදුලියේ වැඩට එද්දී උදේ 10ට විතර ඇති. අද දවල්ට කෑමට පෙරත් මංගානේ පොඩි මාස්ටර් ප්‍රීතියෙන් කිව්වා. එදා මටත් වඩා සතුටින් හිටිය පොඩි මාස්ටර් ඔහු මේ සතුට සමරන්න ලොකු මාස්ටර්ටත් ආරාධනා කළා. මුලින්ම අපි ගියේ කෑමට පෙර කටයුතු සඳහා. ඒ කාලේ සඳහා අපට තිබුණ හොඳම තැන රන්දෝලිය වන්හල. පොඩි මාස්ටර් රන්දෝලියේදී අපිට ඉස්තරම් විදිහට සංග්‍රහ කළා. පුත්‍ර ලාභයක් ලැබීම ගැන ඔහුගේ හිතේ තිබුණු නොතිත් ආසාව මුල්වරට අප ඉදිරියේ හෙළිකලේ එදයි. තමන්ට ජීවිතයේ කිසිම දිනක ඒ අවස්ථාව ලැබෙන එකක් නැහැ කියලා ඔහු එදා කම්පාවෙන් කිව්වා. ලොකු මාස්ටර් පොඩ්ඩක් එහාට මෙහාට වුණු වෙලාවක ඔහු තවත් දෙයක් මට කිව්වා. සමන්, මට සුරංගිව කවදාවත් පෝරුවට නක් ගන්න ලැබෙන එකක් නැහැ. මා එක්කලා අමනාපව වීදබර දූගේ තාත්තා ඉන්නේ නෑ ගෙදර ගැන හුඟක් දේවල් මම දන්න හින්දා පොඩි මාස්ට එහෙම කියන්න හේතුව මට හිතාගන්න අමාරුනේ නෑ. පොඩි මාස්ට හිතන්න එහෙම වෙයි කියලද මම ඇහුවා. ඔහු කිව්වා. එහෙම වෙන එකක් නෑ කියලා මම පොඩි මාස්ටට කිව්වා. මේ ගැන දයාවක්ත් එක්ක කතා කරන්නම් කියලත් මම පොරොන්දු වුණා. පොඩි මාස්ටර් නලදත පෙන්නලා හීනි හිනාවක් පෑවා. ඊට වසර ගණනාවකට පසුව නිර්මලා සමග විවාහ වෙලා පුතෙක් උපන් දිනේ පොඩි මාස්ටර් පුදුම විදිහට සතුටු වුණා. දින කීපයකට පස්සේ ඒ සතුට සමරන්න මම පොඩි මාස්ටර්ට මදු සාදයකට ආරාධනා කළා. පූර්ණ සම්පත් පුතු ගැන පොඩි මාස්ටර් කතා කළේ බලාපොරොත්තු දල්වගෙන. පොඩි මාස්ටර්ගේ නම ගෙනියන්න කොල්ලෙක් හම්බ වෙලා. පුතාව ගෙනihin ගාමිණී ෆොන්සේකාට පෙන්වූ බව පොඩි මාස්ටර් කිව්වා. මම කලිනුත් කිව්වා වගේ පොඩි මාස්ටර්ගේ ජීවිතයේ හිටපු වීරයන් අතර කෙනෙක් තමයි ගාමිණී. සමහර විට පූර්ණ සම්පත් පුතාව ගාමිණී වගේ වීරයෙක් කරන්න පොඩි මාස්ටර් සිහිනමවන්න ඇති. පොඩි මාස්ටර්ගේ අවසන් කටයුතු කනත් කෙරෙද්දී ගාමිණී මේ සිද්ධිය සිහිපත් කළා. පුංචි පුතාව Tamanට පෙන්වන්න අරන් ආපු හැටි. ගාමිණී කතාව කරද්දී මට ආපහු මතක් වුණේ මගේ පුතා උපන්දා පොඩි මාස්ටර් මට කියාපු කතාව. මට කවදාවත් සුරංගිව පෝරුවට නක් ගන්න ලැබෙන එකක් නැහැ. එදා 1986 පෙබරවාරියේ රන්දෝලි අවන්හලේදී පොඩි මාස්ටර් කිව්වා වගේම සුරංගි පෝරුවට නැග්ගන්න පොඩි මාස්ටර්ට ලැබුණේ නැහැ. සුරංගි විවාහ වන අවස්ථාවේ ඇයව පෝරුවට නැග්ගන්න පොඩි මාස්ටර් ජීවතුන් අතර හිටියේ නැහැ. මම එදා හිතුවේ සුරංගිව පෝරුවට නැග්ගන්න බැරි වෙයි කියලා පොඩි මාස්ටර් කිව්වේ දයා අක්ක එක්ක තිබුණු විරසකේ නිසා කියලා. ඒ දැන් ඔහු අපට අහිමි වෙලා අවුරුදු 25කට පස්සේ මට හිතෙන්නේ ඒ කතාව ඔහු කිව්වේ වෙනත් හේතුවක් නිසාද කියලායි. මේ ළඟදී මම පොඩි මාස්ටර්ගේ නොසැලෙන් ඉන්ද්‍රකීලයේ නම් කවි පොත කියෙව්වා. ඒකේ පළවෙනි කවි පෙළ දාස්පෙති මල්. කවි පෙළක් කිව්වට ඒක කාව්‍යමය ගැති පෙළක්. මෙහෙමයි නිර්මාණය පටන් ගන්නෙ. ඔහු බිරිඳගෙන් ඈත් වී ජීවත් වේ. ඔහුට සිඟිති දියණයක් සිටි. දියණිය සිටින්නේ බිරිඳගේ සෙවණේය. මාසකට වරක් දුව බලන්නට ඔහු නිවසට යයි. මෙහෙම පටන් ගන්නකොටම අපට දැනෙනවා මේ කියන්නේ පොඩි මාස්ටර්ගේම කතාව විත්තිය.
දවසක් දුව මේ තාත්තට දාස් පෙතිය මල්ලට අහුරක් දීලා කියනවා ඒ ටික කොහේ හරි පැල කරන්න කියලා. බොඩි මේ ඉන්න තාත්තට ඒවා පැල කරන්න තැනක් නැහැ. ඊළඟ මාසෙ දුව බලන්න ගියාම දුව අහනවා දාස් පෙතිය ඇට පැල වෙලාද කියලා. තාත්තා කියනවා අනේ නෑ දුවේ කියලා. ඒ පාර දුව ආයෙම දාස් පෙතිය මල්ලට අහුරක් දෙනවා. ඊළඟ මාසෙත් මේකම සිද්ධ වෙනවා. එදත් දුව දුන්නු දාස් පෙතිය මල් උඩසාක්කුවේ මල්ලට උඩසාක්කුවේ දාගෙන ඔහු දුවගෙන් සමුගෙන එනවා. එදා අඳුරු රාත්‍රියක්. ඔහුව වට කරගන්නා හොරු මුලක් ඔහුව මරා දමනවා. ඊට පස්සේ මල කඳ පාළු කුඹුරක වළලනවා. පොඩි මාස්ටේ නිර්මාණය අවසන් කරන්නේ මෙහෙමයි. ඊළඟ මාසයේ දියණිය ඔහු එනතුරු මග බලමින් සිටියාය. එහෙත් ඔහු ආයේ නැත. ඔහුට කුමක් වේදැයි කිසිවෙක් නොදත්. ඊළඟට තරමක් ලොකු අකුරෙන් මෙන්න මෙහෙම තියෙනවා. පාළු කුඹුරක දාස් පෙතියා මල් 1000ක් පිපී තිබිනි. Taman මිය යන්නට අවුරුදු 11කට කලින් පොඩි මාස්ටර් මේ කවියෙන් ලියුවේ ඔහුගේ ජීවිතයේ අවසානය ගැන නේද කියලා මට දැන් හිතෙනවා. එකම වෙනස ඔහුව ඝාතනය කළේ පිහියෙන් ඇන නොව වෙඩි උණ්ඩවලින් වීම. අකල්හි මේ ලොව අතර යන්නට වෙන බව පොඩි මාස්ටර් දැන සිටියාද? සමන් මට සුරංගිව කවදාවත් පෝරුවට නැග්ගන්න ලැබෙන එකක් නැහැ කියා මා සමග කියන්නත් හේතුව ඒකද? දැන් ඔබ හිතන්න පුළුවන් පොඩි මාස්ටර් සුරංගි වෙනුවෙන් ලියූ මේ දාස් පෙතියා මල් කවියෙන් ඔහු මතු කරන මරණය පිළිබඳ කාරණය අහම්බයක් කියලා. මම කියනවා ඒක අහම්බයක් නෙවෙයි කියලා. ඇයි මම එහෙම කියන්නේ? පොඩි මාස්ටර් දයා අක්ක සමග යුග දිවි ගෙවන කාලයේ ලියූ කවියක් මම කියවලා තියෙනවා. ඒක දයා අක්කගේ පුද්ගලික එකතුවේ තිබුණු කවියක්. මේ කවිය ඔබට කියවන්න කලින් කවියට මුල් වූ නිමිත්ත මම කියන්නම්. දයා අක්කගේ පළමු විවාහයේ ස්වාමියා සෝමපාල රණතුංගයන් අකල්හි වියෝ වුණා. ඉතින් ඔහුගේ අභාවයේ සිදු වුණු ජූලි පළවෙනිදා, ජූලි මාසේ පළවෙනිදා කනත්තට ගිහිල්ලා සුහුන් කුතාසල මල් තබා පහන් දැල්වීම දයා අක්ක අනුගමනය කළ සිරිතක්. පොඩි මාස්ටර් සමග විවාහ වුවට පස්සෙත් දයා අක්ක මේ සිරිත අනුගමනය කළා. පොඩි මාස්ටරුත් ඇය සමග මේ ගමන්වලට එක් වුණා. එහෙම ගිය දවසක රාත්‍රිය තමයි පොඩි මාස්ටර් මේ කවිය ලියුවේ. හිමිගේ සමරුවා බියස ඔබ දනින් බැඳ වැටෙද්දී හදේ සිතුවිලි දහසක් හලුවේ ඔබ මට අහිමියයි කීවා. පැතුම් විමානය අලු කරවා ඒ සිහි වටනය තුල සංගවා ඔබේ හදේ වියදමින් තැනූ ආදරයේ සමරුව ඒකයි. එතන වැවෙන තන පඳුරු පවා ඔබටයි හිමි හැම උදේ හවා. මාමිය ගිය පසු සිරුර දවා ඒ අලු රන් බඳුනකට හොවා තැන්පත් කළ පසු එක් වසරක් තුල දවස් දෙකක් සොහොනකට යා යුතුයි ආදරයේ සමරුව ඒකයි. මිය යන්න අවුරුදු 18කට කලින් පොඩි මාස්ටර් ඒ කවියේ සඳහන් කළසේම දයා අක්කා දැන් එක වසරක් තුල දවස් දෙකක් කනත්තට යනවා. එක අවුරුද්දක එකම මාසේ දවස් දෙකක ජූලි 1 වෙනිදාත් ජූලි 31 වෙනිදාත්. සුරංගි වෙනුවෙන් ලියූ දාස් පෙතියා කවියෙන් මරණය පිළිබඳව ඔහු මතු කළ කාරණය අහම්බයක් නොවන බව මට හිතෙන විත්‍ය මම කිව්වේ ඒ නිසයි. ඒ බව තහවුරු කරන තවත් සාක්ෂියක් මා ළඟ තියෙනවා. ඒ සුරංගීට තෑගි දුන්නු පොතක ලියු සටහනක්. මෙන්න ඒ සටහන. ඔබ යුවතියක් වන දින මම පස් ගොඩක් පමණි දුවේ එය පාගන්න. ඉතින් තමන්ගේ මරණය ගැන පොඩි මාස්ටර් මේ ආකාරයෙන් අනාවැකි කිව්වේ කෙලෙසද කියන ප්‍රශ්නය අප ඉදිරියේ මතුවෙනවා. එක් අවස්ථාවක නොව අවස්ථා කීපයකදීම පොඩි මාස්ටර් මේ අනාවැකිය කියා තිබෙනවා.
පොඩි මාස්ටර් රේඩියෝ සිලෝන් එකට එන්නේ ගායකයෙක් වෙන්න. ඒත් ඔහුට සිද්ධ වෙන්නේ පිටපත් කියවන්නෙක් නිවේදකයෙක් වෙන්න. ඔහු ගීත රචනයට පිවිසෙන්නේ හිතාමතා නෙවෙයි, හදිසියකට අඩුපාඩුවක් පුරවන්න. ඔහු විවාහ දිවියට පිවිසෙන්නේ ලෝකයේ සිටි හොඳම පෙම්වතාගේ භූමිකාවේ සිට හොඳම ස්වාමි පුරුෂයාගේ භූමිකාවට මාරු වීමේ බලාපොරොත්තුවෙන්. ඒත් ඔහුගේ මුල් විවාහයේදී ඔහුට නිරූපණය කරන්න ලැබුණේ අසාර්ථක ස්වාමි පුරුෂිකයෙකුගේ සහ දියණිය හැර යන්නට සිදුණු තාත්තා කෙනෙකුගේ භූමිකාව. ඔහු පුත්‍ර සම්පත්තිය ලබා ජීවිතය පටන් ගන්නකොටම ජීවිතය හැර යන්න ඔහුට සිද්ධ වෙනවා. අදත් අපි පොඩි මාස්ටර්ගේ විද්‍යුත් මාධ්‍ය භූමිකාව ගැන ප්‍රසාදයෙන් කතා කරනවා. ඒත් ඔහු සිය ජීවිත කාලය පුරාම කිසිම අවස්ථාවක මේ කොදෙව්වෙන් පිටට ගිහින් විද්‍යුත් මාධ්‍ය හදාරන්න හෝ ලෝකයේ විද්‍යුත් මාධ්‍ය නව ප්‍රවණතා ගැන දැන හඳුනා ගන්න අවස්ථාවක් නොලැබුණු අවාසනාවන්තේ. ගුවන් විදුලි රස්සාවේදී පුද්ගලික නොසැලකිලිමත්කම් හා අධිසංවේදී බැඳීම් නිසා දොළොස් වරක් වැඩ තහනම් වූ සංස්ථා සේවකයෙක්. රූපවාහිනිය සඳහා සුදුසු රූ සපුවක් නැතැයි කියමින් මුල් යුගයේ රූපවාහිනී වැඩසටහන් සඳහා වැද්දා නොගත් මාධ්‍යකරුවේ. පොඩි මාස්ටර් සාමාන්‍ය මිනිහෙක්, පුංචි මිනිහෙක්. නොසැලෙන් ඉන්ද්‍රකීලියසේ පුතේ පසු අදන ලියමින් ලොකු මාස්ටර් තිලක සුධර්මද සිල්වා මෙන්න මෙහෙම සඳහන් කරනවා. ගුවන් විදුලියේ ඔහුගේ හඬ නොදන්නා මයික්‍රෝෆෝනයක් නැත. ඔහුගේ ගී නොගැයූ ශිල්පියෙකුද නැත. ඔහු නොදන්නා චිත්‍රාගාරයක්ද නැත. මේ සියල්ලටම වඩා මා අගය කරන එක් දෙයක් ඔහු ළඟ ඇත. ඉතාම කුඩා මිනිසෙකු වූ ඔහුගේ හොඳ හිතය ඒ. මේ හොඳ හිත ඇති පුංචි මිනිහා පොතක් පතක් කියවුවේ නැති, විදේශීය මාධ්‍ය දැනුම උකහා ගැනීමට අවකාශයක් නොලද, ජීවිතයේ අවාසනාවන්ත සිද්ධීන් ගණනාවකට මුහුණ දුන් මේ කුඩා මිනිසා පොඩි මාස්ටර් මාධ්‍ය ඔස්සේ මේ තරම් ශිල්ප දැක්වුවේ කොහොමද? මා හිතන්නේ සාමාන්‍ය ජීවිතය පුරා ඇති අසාමාන්‍යත්වය හඳුනා ගන්නට, උකහා ගන්නට සහ අවබෝධ කරගන්නට ඔහුට හැකි වූ නිසා කියලයි. බොහෝ දෙනෙකු සාමාන්‍යයි කියමින් නොසලකා හරින යම් යම් දිය තුළ සැඟවී තිබූ අසාමාන්‍යත්වය දකින්නට ඔහු සමත් වූ නිසයි. ඉතින් පොඩි මාස්ටර් අසාමාන්‍ය චරිතයක් වෙන්නේ මෙන්න මේ සුවිශේෂත්වය නිසයි. ඉතින් මා නැවතත් ඔබට යෝජනා කරන්නේ අද දවසේ මාධ්‍ය භාවිතාව තුළ මේ අසාමාන්‍ය චරිතයට කුමනාකාරයේ ඉඩක් ලැබේවිද කියා ගැඹුරෙන් සිතා බලන ලෙසයි. පොඩි මාස්ටර් අද සිටියා නම් අද දවසේ රේඩියෝ සහ ටෙලිවිෂන් මාධ්‍ය තුළ ඔහුට අසාමාන්‍ය යමක් කරන්නට අවකාශ ලැබෙයිද? නැත්නම් අර ස්ටාර් මේ ස්ටාර් වැඩසටහන් මෙහෙයවමින් සාමාන්‍ය භූමිකාවක් නිරූපණය කරන්නටත්, ඒවා නරඹන්නට එන ප්‍රභූවරුන් ගැන ආවඩමින් ප්‍රශස්ති කියන වන්දිබට්ට චරිතයක් නිරූපණය කරන්නටත් ඔහුට සිද්ධ වෙයිද? එහෙම දෙයකට ඔහු අකමැති වුණොත් කලින් අවස්ථාවල වගේ වැඩතහනම් කිරීම, අනිවාර්ය නිවාඩු යැවීම වගේ රැකියා ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? පොඩි මාස්ටර් ගැන අප හිතවත් ගීතනාත් කුඩලිගම ලියූ සසර සැරි සරණ තෙක් ප්‍රේමකීර්ති නැවත කියවමු කෘතිය ඔස්සේ මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමේ මගක් විවර කරගන්නට පුළුවන් වෙතැයි මා විශ්වාස කරනවා. ඒ කෘතියේදී පෙරවදනක් ලියමින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සඳහන් කරන ලෙසම මෙය ප්‍රේමකීර්ති පිළිබඳව පරිපූර්ණ කෘතියකි. දත්ත කෝෂ්ඨාගාරයකි. වෙහෙසකර ව්‍යායාමයක ඉෂ්ට ඵලයකි. පොඩි මාස්ටර්ගේ ජීවිතය පිළිබඳවත්, ඔහුගේ මාධ්‍ය භාවිතය පිළිබඳවත් අප ඉදිරියේ ඇති බොහෝ හිස්තැන් පුරවා ගැනීමටත්, මතුවන ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීමටත් අවශ්‍ය මූලාශ්‍ර ගණනාවක් කුඩලි මේ කෘතිය මගින් අපට සපයනවා. සත්‍ය වශයෙන්ම ප්‍රේමකීර්ති නැවත කියවන්න අවශ්‍ය තොරතුරු සම්භාරයක් කුඩලි මේ ඔස්සේ අප වෙත සම්පාදනය කරනවා. මේ මූලාශ්‍ර හා තොරතුරු සම්පාදනය සඳහා ඔහු දැරූ වෙහෙස මහන්සිය අගැයීමටද මම මේ අවස්ථාවක් කරගන්නවා.
වසර 25ක් තිස්සේ පොඩි මාස්ටර් සිහිපත් කරමින් විවිධ ඉසව් සංවිධානය කළ ප්‍රේමකීර්ති ගුණසමරු සංසදයට සම්බන්ධ සියලු සහෘදයන්ටත් මගේ ප්‍රණාමය පළ කර සිටිනවා. සංසදයේ කාර්යයන්ට නායකත්වය දෙන වික්ටර් රත්නායකයන් ගැන විශේෂයෙන් සඳහන් නොකළොත් එය මගේ යුතුකමක් පැහැර හැරීමක් යයි මා සිතනවා. අපේ මිත්‍ර බණ්ඩාර ඇහැලියගුඩ කියන විදිහට හැම අවුරුද්දකම මාර්තු අප්‍රේල් වෙද්දී වික්ටර් අයට උණක් වැළඳෙනවා. ප්‍රේමකීර්ති උණ. ඒ අවුරුද්දේ මේ උත්සවය සංවිධානය කරන්නේ කොහොමද කියලා වෙහෙසෙන්නේ ඒ උණ මතින්. ඒ විතරක් නෙවෙයි වික්ටර් අයියා ඒ උණ සංසදයේ අනික් අයටත් බෝ කරනවා. ආරම්භයේ සිටම සංසදයට සම්බන්ධව සිටි අද අපාතර නැති ධර්මසිරි ගමගේ සහ වයිඑම් කරුණාතිලක යන සහෘදයනුත් මම මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කරනවා. ඒ වගේම මේ කෘතිය මුද්‍රණය සඳහා අනුග්‍රහය ලබා දුන් පළවෙනි වතාවට මට මේ ශාලාවේදී හමු වූ ගාමිණී කරවුදිනිය සොයුරාට මා ගෞරවය පුද කරනවා. දැන් මට නියමිත වේලාව අවසන්. අන්තිමටම මට මෙහෙම දෙයක් හිතෙනවා. අද වගේ දවසක පොඩි මාස්ටර් කොටකලිසමකුත් ඇඳගෙන අම්මත් එක රේඩියෝ සිලෝන් එක හොයාගෙන ආවනම් මොකක් වෙයිද කියලා. රේඩියෝ සිලෝන් එකේ ඇඩ්‍රස් එකක් දන්නේ නැහැ. කවුරු හරි කියන බස් එකක නැගලා මේ දෙන්න එනවා. පොඩි මාස්ටර් ජනේලින් එළියට බෙල්ල දාගෙන එන්නේ රේඩියෝ සිලෝන් එකේ මහ කනුව පේනවාදයි බලාගෙන. මහ කනුවක් දැක්ක ගමන් අම්මත් පුතත් බස් එකෙන් බහිනවා. කනුව අනුව රේඩියෝ සිලෝන් එක හොයාගෙන යන්න උත්සාහ කරනවා. ඒත් මැස්ටියගේ දුන් ආමරදී ගුණතිලක අම්මාටත් සමරවීර මුදලිගේ දුන් ප්‍රේමකීර්තිදාල් විස් පුතාටත් රේඩියෝ සිලෝන් එක හොයාගන්න වෙන්නේ නැහැ. එදා වගේ නෙවෙයි. එදා එහෙම මහ කනුවක් තිබුණේ රේඩියෝ සිලෝන් එකට විතරයි. අද කොළඹ නගරේ හැම තැනම කනු. බොහොම ස්තුතියි.